රි අයිබෝන් අද දවස්සේ ප්‍රධාන වශයෙන් අද යොදාගෙන තියෙන්නේ ඇඟුදේවරුවේ පාලගේ තියන කළමනා කරන ගිනුම් කරනයට අඇදාල තවත් පාඩමක් කළමනා කරන ගිනුම් කරනේ තියන ආයෝජන තීරණ කියන පාඩම. මේ පාඩම ගැන කියනවනම් මේ කැවිල්ල ලේසියෙන්ම ලතුපුලටි ගන්න පුළුවන් පාටම රිද කළමනාක ගිනු කන පාන ඔක්කො මෙහෙමයි ලේසිෙන් ලපුලුට ගන්න පුළුව පාඩ තිෙන්නේ මුූල ගිනුම් කරනට වඩා ඇත්තටම හරිම එකකින් පහසුවක් තියන ලකුණටක ලේසිෙන් ගන්න පහසේහ උපරිම ෙනනව ෙ ක්ොම ලකුට ගන්න පුළුවන් අඩුව ක්ත් වෙන නෑ පොහෙක්ම හරියට යරී ගෙනගෙන යනවන අරි එතකොද ආයෝජන තීරද කියන පාඩම තමයි අද ඉක්මනින් මම පට අවසන් කරන්න බලාපොත්තු වෙන්නේ මේ ආයෝජන තිීරණ පාඩම ගැන කියන්නම් පොඩ්ඩක් කලෙන් ව්‍යාපාරක ළමයි හලිය ගනිස්සල මාතරකාව ආයෝජන තීරණ කිය ආයෝජන තීරණ නො ඉස්රහි කියන දිගුකාලීන ආෝජන තිය හම ියලන වඩා හොන්ඩයි මතෘ කවලයන්න දිගුකාලීන ආයෝජන තීරණ. හරි දිගුකාලීන ආයෝජන තිීරණ කියර ලිව හරි. මොකදද මේ ආයෝජනයයක් කියන්නේ කෙලලා මුලින් දැනගන්න ඕන මේ පාඩමෙන් අප ඉගෙන ගන්නන්නේ පිළිබඳවනි සමනය ළමඒ ව්‍යාපාරක වෙන තීරණත මේ කැවිලා ආයෝජන තීරණ. යාාරක් වෙන තීරන අපිට පුළුවන් ප්‍රධාන වර්ග දෙහකට බෙද. රිද ව්‍යාපාරයක් විසින් ගන්න තීර ප්‍රධාන වර්ග දෙහෙකට අපිට බෙදන්න පුළුවන්. එකක් අපි කෙනෝ කෙටිකාලීන තීරණ. තවේවතිනෝ දිගකාලීන තීරණ ඔන්න ව්‍යාපාරයක් ගන්න තීරණ ප්‍රධාන වර්ග දෙකයි මොනවද කෙටිකාලීන තීරණ තියෙනවා සහ දිගුකාලීන තීරණ තියෙනවා. කෙටිකාලන තිරණ කියයන මේ එදි නෙදා මේි ගන්න වෙන තීරණ උදාහරටනයක්ැිද බාන්්ඩවල ිල වැඩි කරන්න කියලා යාපාරය තීරණයක් ගන්න. දැන්ම තින ප්‍රයිස්්ක පොඩ්ඩක් වැඩිරන්න සමහර බාන්ඩවල විතර එකොක්කොම බාන්්ඩවල. එකෝ ඔයාල තීරණය කට ලබන මාසිදං මේයාගේෙතව ගැනුන් වැඩි කරන්න හෙන බාන්ඩ වැඩිපුරගන්න සැපියුම් රුව මාරු කරන්න මේ හරින්න වෙන කෙනෙක්ට අන්න.ඒගේ විවිධ තීරණ අපිට ගන්න වෙනවා. එක නේවට ගනු කෙටිකාලීන තීරණ. තව තීරන වර්ගය තිෙන දිග කාලද ය කියන්නේ ඒත් තීරණවල බල පැම මේන් කෙටි කාල එනෙවේ අවුරුදු ගණනාවක් පුරාවට ව්‍යාපාරයට බලපාරන අපයවට කියන. දිග කාලීන යෝජන ීරණ ගැ දිග කාලීන යෝජන තිීරණ. එතකොට මේ දිගු කාලීන ආයෝජන තීරණ ගැන තමයි අපි මේ පාඩ කතා කරන්න. මේක ගැන නෙවි එක මුලින්ම දැන ගන්නො. අපි මේ පාඩ මේ කතා කරන්නේ දිගු කාලීන ආයෝජන තිර ගෙන. එකනේ කාලයක් පුරාවට අපිට ප්‍රතිලාබ ලැබෙන ආයෝජන තීරණ ගැන. මෙක තියන ආයෝජන තීරණ. එක ර මයි දිගකාලන කියෙන දාහරණ ඇතිදර අපිත. ගොඩනැගිල්ල හදන්න තීරණයක් ගන්න ගොඩනැකිිල්ලා එම ගොඩනැගිල්ලක් ගන්න හිතාගේ දද්ද අපිට එතන විවි තීර ගන්නන හිතම අපි රුපියල් මිියනයක් තියන රුපියල් ලක්ෂ දය කෙනෙක් හිත නෝකෙන් මේ අපි මිලියන මොහකද යොදවන්නේ තීරනණය ඇැයි දිගු කාලීන කෙනෙක් කියයන පුළන් ගොඩනගිල්ල හදන්න තාකෙනෙක නෑනෝගේ වාහනයක් ගන්න වැවිල්ල දිගුකාලීන ප්‍රතිලාබය ගැ දෙන තීරන දර යා ගන්නයන ගොඩනැගිල හදනවදවාහනයක් ගන්නවද අලුත්තු ්‍යාපාරයක් පටන් ගන්නවද ඔන්නගේ විධ තීරණ ගන්නවර අන්නේ වගේ කාලයක් පුරාවත ඒ තීරණය ප්‍රතිලාභ අවුරුදු ගණනාවක් පුරාවට එන වනම් අපිවැට කිරමු නොද දිගු කාලීන ආයෝජන තියන කියලා පහැදිලි හරි අපි ගොඩක් ලියගම් මුලිම ආයෝජනයක් කියන්න මුකක්ද කියලා ලයාගන්න එයටත්තේ ආයෝජනයක් යනු ආයෝජනයක් යනු අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් පිරිවයක් දරා ය අද යම් ගානක් දරලා පිරිවයක් දරා කරනු ලබන ආර්ථික ක්‍රියාකාර කම පිරිවයක් දරා කරනු ලබන ආර්ථික ක්‍රියාකාර කමකි ඔන්න ආයෝජනයක් කියලගන අනෙමදයක් යැන අනාගතය යම් ප්‍රතිලාබයක් ලැබයි කියල හිතලා අද යම් පිරිවයක් දරා කරන ආර්ථික්‍රියාකාර කමකි හරි ඉඩ පස්සල යන්න මාතෘකාවක් ආයෝජන තීරණ ගැනීමේ තියවර ආයෝජන තීරණ ගැනීමේ පියවර වෙනව මාතෘකාවක් හරි මේකයි පියවර හතරක් මේක තියෙනවා හරි පියවර හතරින්ටම අපි ගාන හදන්නේ එක දෙක්ක තු හරය හරක් ිරම මේ හර ගැන පොඩක් පැහැදිි කරන ඉට පසල යන්න දෙත ඔච්චර තියෙන මුල පාුව අපි දැගන්නන ලොමයි අපිට තියෙන ආයෝජන අවස්ථාව හඳුන ගන්න පලවෙෙන එක විකල් පායෝජන අවස්ථාව හඳන ගන්න ඒයන්නේ ඉතන්න අපි ගව රුපියල් මිියනයක් තියනවා. අපි ටෝකට ඔපෂන් තුනස්තියෙන ABC කියලා ABCමෙන්න්න ො නෑ කෙනෙක්ුකෙන් වාහනයක් ගන්න මෝටර් රතයක් තව කෙනෙක් කියන ගොඩ නැගිල්ලාක් ඔන්න තව කෙනෙක් කිය නෑනෑ යාන්ත්‍රයක් ගන්න ඔන්න ඔපෂන් තුලක් තියන මුලල් ලමයි අන්න ඔප්ෂන් ික ඇැත විකල් පවස්ථාටික හගුණ ගන්නෝට. මේ සල්ලි ටික අපි ගාතීන මිියනේ අපිට යොදවන්න පුළුව මොන වගේද මෝටරතයක් ගන්නද ගඩනගල්ලක් ගන්නද යන්ත්‍රයක් හදන්නද කිය ද අපිට තීරණ ගොඩක්නේ මොකක්ද ඇත්තරට හොඳයිහික් කියවාටත් හිතාගන්න බැක පාර මේ වගේ වෙලාවත් අපිට මේ තීරණය ගන්න ක්‍රමය අත්තමයි මේ පාඩමෙන් පිට ගන්නන්නේ ක්‍රම සෙට්කක් . පොඩි ූත්‍රක හරි මොහ හරි දාලා බලන. ඒම් ඒ ක්පනක හොඳ නැත මෝටහත ගන්න හොඳයි ඇත එන්න පුළුවන් ගඩනැගිල්ල ගන්න හොඳ එ මුලිම්ම කරන්න ඕන මේ අවස්ථාටික හඳුන ගන්න ඕන ඔයාගාව තියෙන මුදල නැතම් මේ ආයෝජනට යොදවන්න බලාපොරොත්තුවෙනඒ පිරිවය යොදන්න පුළුවන් මිලියනයට කරන්න පුළුවන් වැඩටික අන්න අපිගේ නෝකට විකල් පායෝජන අවස්ථා හඳුන ගැනීම කියලා ආයෝජන අවස්ථමං කෙටියෙන්ලියන්න හඳුන ගන්න ඕන මුලින්ම ඇරිද ඔන්න පලවෙනි එක දෙවනයේ අපි බලන්න ඕන ලමයි මේවන් අපිට ගන්න පුළුවන් එකන්නේ මේවයි අපි න මේ එන ප්‍රතිලාබ මනොද මෝට්‍ර තිංගත් අපිටන ප්‍රතිලාබ නොද ගොඩනගිල්ලෙන් න ප්‍රතිලාප යන්ත්‍රයෙන් ප්‍රතිලා අපි කන එකකට අපි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුුවක් කරන ෝ ලා මුදල් ප්‍රවාහා මේ වචනවාට හුරුයි මුදල් ප්‍රහ පාඩම ඉගෙන ගත්ත නිසා මුදල් ප්‍රවාහා ඇස්තමේන්තු කරන්න ඕන කියන්නේ අපි බලන මෝර්රතේ ගත්තවොත් අපිට අනාගතේ සල්ලි කොච්චරයිද. ප්‍රවාහයක් කැන එනෝ සහ සමහට යන්නතුළුව පෙටල් ගහනට යන ැ මේක ට්‍රන්ස්පෝර්් කල්ල අපිට බාන්ඩවිකරලා සල්ලිග ඉන්නතුල එනඒව යන අපි වෙන බලනොන් ගොඩනගිල්ල හැදුවොත් එනව නවා මුදල් ප්‍රහ බලන්නවොන් යන්ත්‍රයෙන් අපිට මුදල් ඒම් සහයම් තෙල්වලට යනු ඒ වෙනම ඇස්තමේන්තු කරන්නන මෙහෙම මෙහම යයි කිය ඔන්න දෙවනී ඔප්ෂ මකක්ද පලවිනි එක අපේ තින විකල් පවස්ථා හඳුන ගත්ත දෙවනක ඒ ඒ විකල්පයේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරන කරන විදි අපි බලමු තුන්වෙෙන අප හිත මේකින් අපිටාවයම් ගානක් මේකින් ගාන මේකින්ාව මෙන්න මෙහම සල්ලියනවා කියෙන හොයාර. පස් අපි ඕ කරනමයි ඇගයීමක් කරන ඇගීමක් ඔන්න ඇගීමක් කරන මේකට මේ ඇගීම කරනිට විද ශිල් ක්‍රම තියන ඒගනි සූත්‍රක දාලා හරි මොහක්කර. ඩටික් තියන ඒකතම මේ පාඩම ඇතරම ගන්න ඇරිද මේ යාට ගාන දෙනවා මෙතන තමයි යාට ගාන්න හදන්න තියෙන ඇගීමක් කරන්න. ඊට පස්සේය ඇගයි මකක් හරි මෙතර් යකට දාලා අපිට අන්තිමරතියනෙ සුදුසු අවස්ථාවක් තෝරගැහින්න. අන්තිමක තමයි තෝරගන්න ඇගීමක් කරලා අන්තිමන තෝරගන්න. මෙන ඇගීම ක්‍රමටිකාක් අපිට තියෙනෝ මනිිකාංගෝන්නන් ලේර තියන්නනම් වාට දැනගන්න රිද අපි ඉස්සරහඩෝ අපි කතා කන්න පිළිගෙවුම් කාලය කියල එකක්තිනො පිළිගෙවුම් කාලය තවතිනෝ ගිනුම් කරන ප්‍රතිලා බණුපාති අපි කෙනන ඒ ආර කියලා තවතිනෝ ශුද්ධවර්තමානගේ NPV ඔන්නඒ කියන තුන ගැන අපි මේකෙද කතා කරනවා. මොනවද පිළිගෙවුම් කාලය ගිනුම් කරන ප්‍රති බාණුපාතය කෙපියෙන් ආරා අනිත ශුද්ධවර්තමානගේ කෙටියෙන් NPවි එය වෙන වෙනව බල මේක ටලා බු පිළිගෙවුම් කාලයෙන් හොඳි එක ක්. කියන ඒ ක්‍රමෙන් දාල බල්ලු හොඳ එක ඒද බීදසිපව කියන කවෙන් දාල බල ඒද බීට සි ඔන්න හො ලලා හොඳ මේක තෝරගන්න තමයි අපිට මේ පාඩම කියලද එ ඔන්නක තමයි හතර අපි ලියාගමෝකඉන්න එක අංකකළ යන්න විකල් පායෝජ අවස්ථා හඳුනා ගැනීම විකල් පායෝජ නවස්ථා හඳුනා ගැනීම පලවෙෙන එක විකල් පායෝජ නවස්ථා හඳනා ගැනීම විකල් පායෝජ අවස්ථා හඳුනා ගැනීම දෙවනයක ලියන්න දෙවනයක මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම මුදල් ප්‍රවාහා ඒ විකල්පේ මුදල් ප්‍රවාහ ගැර මුදල් ලැබීම් ප්‍රවාහා සහ ගවිම් ප්‍රවාහ මුල් ප්‍රවාහා ඇස්මේන්තු කිරීම කළ යන්න ඇගීමක් සිදු කිරීම ඇගීමක් සිදු කිරීම අපි අපිට ගැලපෙන ඇගීමක් කරනවා වන වරහන්න පිළ ලියලතිය පිළිගෙවුම් කාලය ඒරකා ියතිය පිළිගෙවම් කාලය හරි හතරවෙනි කළ යන්න සුදුසු අවස්ථාවක් තෝරා ගැනීම අන්තිමක තමයි සුදුසු අවස්ථාවක් කපියෝයිටිකෙන් තෝර ගන්න සුදුසු අවස්ථාවක් තෝරා ගැනීම අංක එක වෙනමලියන්න විකල් පායෝජ න අවස්ථා හඳුනා ගැනීම කියලා විකල් පායෝජ නවස්ථා හඳුනා ගැනීම පලවෙෙන එක පොඩ්ඩක් ලියලදාම ලියන්න ඇර්තේ ආයෝජනයක් සිදුකිරීමේ දී ආයෝජනයක් සිදුකිරීමේ දී ව්‍යාපාරයක් විසින් ව්‍යාපාරයක් විසින් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජනය කිරීමට අපේක්ෂා කරන විකල් පවස්ථා විකල් පවස්ථා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන විකල් පවස්ථා ප්‍රථම එෙන්ම හඳුනා ගත යුතුය විකල් පවස්ථා ප්‍රථම එන්ම හඳුනා ගත යුතුය යොදන්න පුළුව විකල් පිට මොන හද කියලා ප්‍රථ මෙන්ම හඳුන ගත්මට විකල් පවස්ථා ප්‍රථ මෙන්ම හඳුනාගත යුතුය ප්‍රියලතියන් වන උදාහරණයක් ABC කියරතින මෝටරාතය ගොඩනැගිල්ලා යන්ත්‍රයක් ඔයා ගවතින රුපියල් ලියනය යනි දාහක් මේක යොදන්න පුළුවන් මෙන්න ක්‍රම මෝටරතය ගොඩනැගිල්ලා යන්ත්‍රයක් ලේලතියන්න ඔන්න හොම මුලින් අඳුනගන්න වන මේ මේ දේවල්ු අපිට යොදන්න පුළුවන් කියලා ංක දෙකල න්න මුදල් ප්‍රවාහ ඇස්ටමේන්තු කිරීම මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම දෙවනි මුදල් ප්‍රවා ඇස්තමේන්තු කිරීම එයටතල යන්න ආරම්භේ සිට අවසානය දක්වා ආරම්භේසිටග අපි මේ ගන්න දවසි නම් පාවිච්චි කරන දවස පවිච් කලි වරගෙන දවසත්වය අප ජීවකාලයක් ඒ දක්වා ආරම්භේ සිට අවසානය දක්වා ආරම්භයේසිට අවසානය දක්වා මුදල් ගලා ඒම් සහ මුදල් ගලා ඒම් සහ ම්දල් ගම් මුද මුදල් පවාහන් නම්බ මුදල් ග සහ ම් මුදල් ප්‍රවාහන් නම්ේ එකකන අප බලනු ලොවයි මේකින් ෝර් රථය ගත්තත් අපිට එඉන්න සල් ලියන ක්‍රම සහ සල්ල යන්න ක්‍රම මොනෝද කියෙන ුලිින් එකගෙන මුදල් ප්‍රහ ඇස්තම ේතු කරනවා කියරනෙ මේකදී මේ මුදල් ප්‍රවාහයක් තියන අපිට මෙන්න මෙහෙම පෙන්න්න ළම අපපටිකක් කියල පෙන්නන්න මුදල් මේ ප්‍රවාහ ගත්තැම් පසේ තියෙනවා මුදල් ගලා ඒ මේ ප්‍රවාහා මුදල් ගලා ඒ මේ ප්‍රවාහ තියෙන මුදල් ගලා මේ ප්‍රවාහ අනිත්තක තමයි මුදල් ගලා යාම් ගලා යා මේ ප්‍රවාහ මේ ගලා ඒම් බලිං අපි ගලා යාම්ටිකඩු කර අපි එෙන උත්තරයා අපි ඒකට කියරෙ ළමයි ශුද්ද මුදල් ප්‍රවාහය කියලා ශුද්ධ මුදල් ප්‍රවාහය මේක මුදල් ප්‍රහාට මෙත් අප ටොඩ්ඩක් පොඩ්ඩක් ජෙනගෙන තියෙනව න හුුවෙනවා හරිද මුදල් ගලා ඒම් බලිින් මුදල් ගලා යාම් අඩු ක්‍රහම උත්තරම කද ශුද්ද මුදල් පවාහ කියලා කියා අන්නේ වි බලනුන මෝට්‍රරතේ මුදල් ගලාය ොනවද මෝට්‍රතය මුදල් ගලායම් ොඩනගිල්ල කියන නපෂණ එකට ගියොත් එක ගලායම් ගලායම් යන්ත්‍ර ගලායම් ගලායම් ඉට පස්සන ශුද්ධ මුදල් ප්‍රහ කියක හරි මේ කලියලතියන්ටක්ගලායති. මුදල් ගලාම්ල මුදල් ගල යාමඩුග්‍රහමේමද ශුද්ධ මුදල් ප්‍රවාහය කියනුත්තරය එට පස්සේයට තේම අනුමාතෘකාවක් ලියා ගන්න මුදල් ප්‍රවා හඇස්තමේන්තු කිරීමේදී මුදල් ප්‍රවා හැස්ටමේන්තු කිරීමේ දී මුදල් ප්‍රවා හැස්තමේන්තු කිරීමේ දී පහත ද පිළිබඳ අවධනය යොමු කළ යුතුය පහත දෑ පිළිබඳ අවධනය ොමුකළ යුතුත පහත ද පිළිබඳ අවධනය ොමුකළ යුත්තුය එගන මේ අපිට දෙන වළමයි සමහරලාට කෙලිම් අපිට මේ හොයා ගන්න වෙන මුදල් ප්‍රහ එන්න ටිකයි අනටිකයි දෙරු එ අපි බලන්න ඕන අදානය විතරක් මේකට ගන්න ඇ මුදල් ප්‍රහ බල මහරි මුදල් නොනනායිතමත් දෙන්න පුළුවන්. ඒ මුදල් ප්‍රවාහයක්ත නෑ සාමාන්‍ය ප්‍රසිද්ධ හොඳ අපිට නිතර නිත රහන්න මුදල් නොගෙවන හැබැයි වියදමක්වෙන කක්ති ොයාදන්න මොකක්ද. ෂය කියල කියන්නේ මුදලින්ෙවන්නේ නැහැ නමුත් වියදමක්න අ ඒවා මුදල් ප්‍රහක් ඉදිර ගන්න වද ශය කියන එක නෑ කෙලා හොඳට මතකතියා ගන්න ඕනි. ඇරි දන්නව ගන්නේව තියනො නැතියෝ තවය අඩමානනය වගේවා ඒව ගන්න නෑ ඒ මුදලිින්ෙවන්නේ නැති නිසා. පස්ස අලියන්න පවෙනි එකයය කම අඩමානනය ආදිය මුදල් ප්‍රවාහ නොවේ නිකල් ලිය නැතිය එක අටක තරුදදාිය සය අඩමානය ආදිය මුදල් ප්‍රහනොේවාට ගානහදාන පහසර පමේ දෙන්න වෙනම සය අඩමානනය ආදිය මුදල් ප්‍රවාහ නොවේ තවතියෙනවා අපි කියන ලමයි දැනටමත් දරා ඇති පිරිවේ න දැනටමත් දරාඇති පිරවත් මුදල් ප්‍රහක් නිකෙළ ධාරනය ඉදර හිතන්න අපි හිතනෝ අපි මෝටරතියක් ගෙන්න්න හිතනෝ නික හිතන්න වාහනයක් ගන්න හිතනවා හිතන්න අපි මේ වුවෙන් දැනටමත් ගැරැජ්ජික් හදල තියෙන්නේ රි අපි වාහනයක් ගන්න කියලා හිතාන් ඉන්නෝ වාහනය ගෙනල දාන්න එේ ගැරැජ් එකක දැන්ටමත් හදල පීෙන් එතකොට දැම්ම ගැරැජ්ජ එක හදන්න ගිහිපු ගාන මේ වාහනට අදාළ මුදල් ප්‍රවාහයක්ද කියම මහන්නේ අපි මේ හැබැ දැනටවත් හදපු ගැරජ් එකක් දැනමත් කලින් දම් තිවිච් ගර් එක ට දැම් හනේ න අලුතින්ගේ ද නතකොට එ වාහනේ ගෙනාව කියලමදක හැදේ නැැ කලම්ම දම්ම හදන තිබිච්ච එක. අහිෙනත් දැනටම දරා ඇති පිරිවය මුදල් ප්‍රවාහයක් වෙනවද නෑන් තවදාරයයක් යනක. යන්ත්‍රයක් ගන්න හිතාගේ යන්ත්‍රගන්න හිතාා මේකට වයරින් සෙට් අපිටර පලග්ලින් එන්න බිත්තියෙන් ඒටක දැනටමරලා තියෙන්නේ මෙතැන්ට මැසින් එක ගන කියලා කන වයරින් කරදම මේ යාලයක කලින් හිනන් කලා තියන්නේ. ඇතකරට දැ මේ මැසින් එක ගෙනාව කියලර වයරින් කරන්න ගහිපේ ගෝල තමයි හැබැයි. ඒකට ගිහිපු ගාන මේ යන්ත්‍ර වෙනුවෙන් අදාළ වියදමක්ද. යන්ත්‍ර වෙනුවෙන් අදාළ ගෙවීමක්ද. ද මුදල්පුවා හැදද නෑ. ඒතුව ඒක දැනටමත් දරලා ඉවරයි. දැනටම දරා ඇති පිරිවය. අපි මේ ආයෝජනය මුදල් ප්‍රවාහයක්කදර සලකන්නේ නෑ. තරනාද දැනටමත් දරා ඇතිවට හේතුව ඒක දැනටමත් දර් ඉවරයි. ඉවර නිසා දැ මේක ගත්ත කලේක මමුතුුවෙන් ඇති වෙන්න හැනි. ඒ නිසා. අපි ඔපට පොඩි ප්‍රසිද්ධ ලස්සර වචනය කෙමකද. ගිල්ුණු පිරිවයි කියලා දැනන්ටමත් දරල්පු නිසා ගිලි යවරයි. අයක මේ කොහොමත් යන්ත්‍ර ගෙනාවනෑ කලෙක වෙනසක් කෙනවද නැ ගිල යවරසා. පලියන්න? ැටමත් දරා ඇති පිරිවය දැනටමත් දරා ඇති පිරිවය දැනටමත් දරා ඇති පිරිවය මුදල් ප්‍රවාහයක් ලෙස නොසලකයි දැනටමත් දරා ඇති පිරිවය මුදල් ප්‍රවාහයක් ලෙස නොසලකයි වරහ ඇතුලයන්න ගිල්ලුලු පිරිවය කියන්නේ එක ගිල්ුලු පිරිව ු පිරිවයක් කියන්නේ අන්නන්නේ එකට ගන දැනටම දාරලීවරයි තව එකක්ලයා ගන්න පොලිවියදම් මුදල් ප්‍රවාහලෙස නොසලකයි පොලිවියදම් ඉහෙන දැන් අපි මේ න්ත්‍ර ගනිද්දිී නයට ගන්නේ හැබයි නය වෙනුවෙන් පොලි නයගෙවන කදාල හැයි පොලිය කියන ක ළමයි අමතරවිය දවා හරිද ඒක මේක මේ යන්ත්‍රනය වෙනමහක්කිරි න අයට සල්දි නයට ගත් පොලි ගෙවන්නේ මේ වියද මක්කිදර සලකාන්නේ නැහැදු. අරිද යන්ත්‍රේ නායගවනේ කදාලයි නාය කොටස හැබයි පොලි අතර පොලි වියදම් කියන කර මුදල් ප්‍රවාහකිරමහිතන්ද අපි ඒ අන්ත්‍රේ පො යෙවීමක් විදර සලකන්නේ නෑ පොලි වියදම් මුදල් ප්‍රවාහලෙස නොසලකයි මෙ නිතර නිතර හහා ටිකක් මම දෙෙන්නේ අළියන්න පැරණ අන්ත්‍රය ගලවා විකුණාගත හැකි මුදල පැරණ අන්ත්‍රය ගලවා විකුණාගත හැකි මුදල එකන්නේ අලියන්නක පැරණියන්ත්‍රයේ ගලවා විකුණනාාගත හැකි මුදල ඒනි දැන් අපි අන්න අලුත් මැසින එකක් ගන්න යන්න ගේන්න කොට අපි පරණ එකක් තියනවා ඇබේ අපි දන්න මේක ගෙනවොත් අරක විකුණන්න පුළුව ගෙනව නත්ත විකරුණන්න පුලන්ඳ මේක ගෙනාවොත් තමයි එක විුණ ගන්න සල්ලිටිකක් කිය එතකොට ඒ මේක අලුත් එක ගෙනම සඳහා අර පැරණියන්ත්‍ර විකුණලෙන මුදලක් තිීනවනි ඒක මේ අන්ත්‍රයේ මුදල් ලැබීමක්කි දෙරි සලකනවද අපි සලකන්න ඕන හේතුව වෙන්නේ අපි මේක ගෙනාවෙන් නැත්තම් එක විකුණල සල්ලියනවද නෑන මේක ගේන නිසයි අපිට හැකිියාවව ලබෙන් එක විකුණන්න තැන කවදත් පරණක විකුණුවන්න නෑ ඒන් සහොඳර මතකතියාගන්න. ගලවල ගන නිසා පරයන්ත ගලවල යම් විකුරල ගානක් එනවන ඒකත් අපේ මුල් ලැබීමක්විට පි සලකන් න ලැබීමක්කිදට සලකන්න ඕන හරිලයන්න පැරණියන්ත්‍රය ගලවා විකුණා ගත හැකි මුදල මුදල් ප්‍රවාහයක් ලිස සලකයි. ඔය කිවවේ ඔය ලැබීම් ප්‍රවාහ ගෙවින් ප්‍රවාහ අපිට ඇස්තමේන්තු කරන්න නව ගනංගල අපි බලමු කොහොම දෙන්න කියලා පස්සේ පරීම අපිට හද දියවාහුවේ ඕොන තරන් තුට ගන්නේ මොනවද නොගන්න මන ඒ සෙට් එක තැකිවෙ ගන්නේ වත්ී නො ගන නැතියවත් වී අංක තුනලයන්න මෙන තුන්වෙෙන එක ඇගයිමක් සිදු ීම ඇගයිමක් සිදු කිරීම ඇගීමක් සිදු කිරීම එකකන මොකට හරි දාළපැයි අපි හොඳ මේක තෝර ගන්නන්නේේ නිකං අපිට හිතෙන හිතන විදිට මේක ඔපෂන් තෝරන්න බැහැනි අපි මොකක් හරි මෙත දෙහකට දාල තමයි බලන්නේ ඒ ඒ ගොඩ නැගිල්ල හදනවද මෝර් රථය ගන්නවෝදේ න්ත්‍ර ගන්නවාඩ තුම්වෙනි එක ඇගීමක් සිදුකිරීම හරි ළමයි ඇගීමක් සිදු කරන ශිල්ප ක්‍රම කිහි පැයක් තිීල අපි ගනීමට ආයෝජන ඇගීමේ ශිල්ප්‍රක්‍රම කියලා ආයෝජන ඇගීම ශිල්පක්‍රම ඕතනින් තමයි අපිට විාගද අනිවාරයෙන් එන්නන්නේ ගාන හද ශිල්ප ක්‍රම මේක දී මේ ශිල්පක්‍රම අපට ප්‍රධාල වර්ගදිහකට ෙදන්න ලබමයි පෙන්න්නම් එකක් තමයි අපි කියන වටටම් කළ ක්‍රම එක වට්ටම් ලොකළ ක්‍රම තවතින වට්ටම් කළ ක්‍රම මොකක්ද මේ වට්ටම් කල කියන්නේ නොකල කියන්නේ කියලා බලමු. වට්ටම් නොකල ක්‍රමතියන වට්ටම් කරපු ක්‍රමතියෙන. වට්ටම් කරනව කියලා කියන ලමයි අපි කියනවා ව්‍යාපාර කර මුදල් ප්‍රවාහ කියල දෙයක් අපි බලනව කිවනි. එතකොට මේ මුදල් කියන දේ තියෙනවා කාල වටිනාකමක් ඔය සමහිට මේ හල ඇති. මුදලේ තියෙනවා කාල වටිනාකම කිය එක. එක තේරුම ැ ලක්ෂ පහක් අද ලැබෙන මුදලයි සවෞු්දු පහකින් ඔයි ක්ෂ පහ යගේ වෙන. දයාගේ එන්න 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 මකවෙන්නේ. මුදලේගේ අඩුවෙනවා කියලා අපි ද බල. ඉගෙන ගැන තියෙන. මුදලේ අගේ කාල වටිනාකම අඩුවෙන. එතකොට අපේ කාල වටිනාකම සැලකිල්ලට ගන්නවනන් ඉගැනෙ අර තියෙනවා වට්ටම් සාදක කියලපිේකට කියන හරිද කියන්නේ මුදලේ කාලාගේ කියෙ අවුදධෙෙන් අවරුද ොච්ච අඩුවීෙනන අනවාද කියනක සලකා බලනවන ඒ ශිල්ප ක්‍රමවලට කියනු වට්ටම් කරල ශිල්ප ක්‍රම කියලා. මුදලේ ලවටනකම අපි හිතන්නන්නේ අපට වැඩක්න එහෙම නැතුව සාමාන්‍ය සරල විදිිය අපි බලනවන අපේකර කිය නො වට්ටම් නොකළ ක්‍රම කියය තෙරුණද එන වට්ටම් කර පු ක්‍රමතිය නො වට්ටම් නොකළ ශිල්ප ක්‍රමති නවා වරහන්න නැතුළලියන්න මුදලේ කාලවටිනාකම සලකා බලයි මේකෙදී මුදලේ කාලවටිනාකම එ මේ එකක් බලන්න හැමකද මේ බලනෝ බලන කොම කියන්න අද අවුරුදු එකකේද තිීන ගන්න ඊළං වෞරදේ කඩුව නොටිට හෙම බලනවා සාමානය ො සරලක කියන්න රුපියල් සිය කියල හිතන්නක සීෙන් අද කොපි ගන්න පුළුවන් ප්‍රමාණය තවරදු පහින් ටොපි ගන්න පුළුවන් ප්‍රමාණ වස්නිලමයි අද ගන්න පුළුව ොපිට වට අ අඩුට ොපිටිගන්න ල අෞුදහි අවරුදු පහකි ගන්න පුුවන් ම ොපිය ගන්න පුළුවන් අද ොි හයක්ගන්න. ඒවාගේැනෙ කාලාල වටින කම එන්න මොකදෙන් අඩුවෙන ඒවා සල කැන ශිල්පක්‍රමතින නොසල කැනයවති සලකනට වට්ටම් කල ක්‍රම නිත්තක වට්ටම් නොකලක මෙන මේ වට්ටම් නොකල ක්‍රම දෙක් අපි ගෙන ගන්න නැ මුදලේ කාල වටිනකම බලන්නේ නැති ඒව ක්‍රම දෙකක්. එකත් තමයි පිල්ි ගවුම් කාලය අරමන් කාලි නුත්ලිවෙ පිල්ලි ගෙවුම් කාලය අනිත් එක තමයි ගිනුම් කරන ප්‍රතිලාබ අනුපාතය ප්‍රතිලාබ අනුපාතය අපි මේකට කියනවා ඒ ආරාර් කියලා මොකක්ද ඒ ආරාර්කයන ඔන්නකට පිළිගෙවුම් කාලේ අනිතක මොක්ද කි නුම් කරන ප්‍රතිලාබ අනුපත ැතති යාර. එච්ච රැයි තියන අපේලවල්ලට තවතිය න ඉට පස්සේ වට්ටම් කළ ක්‍රම විදිර තින්නේ ශුද්ධවර්තමානගේ එක ක්‍රම ඇයිති හරි ලේසිහැම තුනයි නොක්කොම ශුද්ධ වර්තමානගේ මේ කියෙන කියලා நெட் பிரசட் ஒ என அமைයි ட்டம் කළ ක්‍රම තින වம் නොක முදலே காලා ට ම් பாල නොබල ොබලනයயோ වර්ගක පි වම් කාලයයි ගිනුම් කන ප්‍රතිලාබ . ட்டம் කළ ක්‍රමයි ශුද්ධ වර්තමமான නතා නெட் මේ ඇඳල பெண்ணන්න ආயோෝජ නගීමේ ශිල්ප ක්‍රම කියලා ட்டம் නොකළ ක්‍රම வாட்டம் ක உදலே காලා ඇද பெන්න ටක්ගාලදා හරි පොඩි පාඩමක් මේක හරිද අද දවසි මෙකිවරය වෙන හරි මේ තියෙන්නේ මුදලේ කාල වටිනාකම නොසලකයි මෙතැන තියෙ මුදලේ කාල වටිනාකම සලකා බලයි. වටටම් නොකල ක්‍රම වට්ටම් කළක්‍රම. එක පිළිගෙවුම් කාලය ගෙනුම් කරන ප්‍රතිලාබ අනුපාතයඒර කියලක් කිය. ශුද්ධ වර්තමා අගේ NPවින ප්‍රස වල කියනෙක් හයි ඔහම් ඔයි ඔයක තමයි ශිල්ප ක්‍රමය අපිඔෝ ශිල්ප ක්‍රමට දාලා අන්තිමට දනෙන හොඳ මේ එක තෝරගන්න ඒ ඒ කියන්න පිසදුමද නැතම් බී කියන ආයෝජනත ස කිය ආයෝජනය දෙක අපි තෝරගමේ ඉතින් කන්න දන්න ඔයික තමයි අපිට මේක දැනගන්න තියෙන තරීම හරිද හඊට පස්ස අපි මේ එකන්න එකට යමුල්ලමයි පිළිගෙවුම් කාලය ඔයිටික ගැන මමවාට සරලවා හරිමත ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් සහෝන්ට පට ඕන ගාන හදාන්න අවශ්‍යදයට අවශ්‍ය දැන්නමටික කියලලා. හරි දයන පලවිනික පිළිගෙවුම් කාලය කියලා. ම් කාලය පලවෙනි මාතෘකාව ලයන පිළිගවුම් කාලය ක්‍රම තුනය තින් ඔක්කොම එක තමයි අපේ සිිලබසකතින අවසාන පාඩන ආයෝජන තීරණ කියන්නේ අන්තිමම පාඩම තම මේ තියෙන පිළිගියවුම් කාල ලයන උදාහරණයක් පරිිගානක් ලියයාගන්න ව්‍යාපාරයක් විසින් ව්‍යාපාරයක් විසින් රපියල් ලක්ෂ දොළහක් නැත්තන් යන්නේ එදද දෙසිය බිදුතුන ඇ දස්න එ ලක්ෂ දොහක් නැන් එදසිය ිදුතුන රිය එදසියි බිඳතුන යොදවා ගොඩනගිල්ලා කිදිකිරීමට අපේක්ෂා කරයි ගොඩනගිල්ලා කිදිකරන අපේක්ෂා කර ගොඩනගිල්ලා කිදිකිරීමට අපේක්ෂා කරයි හරි ගොඩනගිල්ලා කිදි කිරීමට අපේක්ෂා කර මෙහි පලදායි ජීවකාය වර් පහක් වන අතර මෙහි පලදායි ජීවකාලය වර්ෂ පහක් වන අතර වර් පහක් වන අතර එක්කක් වර්ෂ එක්ක් වර්ෂ ශුද්ධ මුදල් ප්‍රවාහයන් පහත දක්ව එක්ක් වර්ෂය ශුද් දල් ප්‍රවාහයන් පහත දැක්වේ එක්ෙක් වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහයන් පහත දැක් හරි එක එක අවුරුද්දය මේ අර එයාල ගණනය කරලා පලවෙනි අවුදද මේවා මේ ගොඩනැගිල්ලට කියක් එනවද සල්ලි හෙම කියලා ලියා ගන්න මේ විදියට යට එකයට එක වර්ෂය බින්දුව එක දෙක තුන හතර පහ හරි ර්දුුව දෙ ुර පැත්තින शुද්ධ මුදल ප්‍රවා हैය शुද्්ධ මුදल ප්‍රවා के මේ පැත්තමकाදල වර්षය මේ පැත්ත शुද් මුදल ප්‍රවාය වර්षය බिंद එක දෙක තුනහතර පහ බिුව කියල කියන ළමයි ගන්න දවස උදාහරයක් දෙරමන්න බලන්න අප තම හතරයි එක කියලා ඉවරවැෙන තුයි තිස්ස එක මෙ මේ දවස කිය හිතන්න ගත්තේ අන එදා තමයි බිඳුව ගන්න දවස අපේ සල්ලි යනව දෙනව එකක් කියන්නේ මේ අවරුදු දිවරුණෙන් පස්සේ මෙන්න මේ දවසට දෙක් කියය ීළංගවරු දිීවරණ ෙන් පස්සේ හද තිවුණ බිඳුව කියන්නේ නිතරම කවද ගන්න දවසොන ලේන යන බිඳුව කියන්නේ එක ආයෝජනය සිදු කරන දවසට තම බිඳුව කියන්න හයි එක අටකල යන්න බින්දුවේදී එත් දහස් දෙසයක් මේ දහස්සන යන. ඇයි කියක කදම ගන්නවතති ගොඩන්න කියල හදන්න. පිය ලක්ෂ දලක්න න සල්ලි අයමක්න ෑමක් කියන අපි වරහන් ොලින් පෙන නිදාස්සියක් යනවා පළවනි අවුරුද ද එනව සල්ලි තුන් සීයක් එක අටකලියන දෙවනය තුන්යි න් න්යි මලියක ගාන න වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහය අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ එතුන් සසිේ තුන්ේතුන් සේතුන් අවරුදු හත්රි අවශ්‍ය වන්නේ පිළිගෙවුම් කාලය සොයන්න පිළිගෙවුම් කාලය සොයන්න කාලයක් සො කාලය මනින්න්නන්නේ කොහොම දෙක්කු අවුරුදු නැත්තං මාස දවස් සොහොමනෙක් කාලේකෙනෙක රුපියල්ලින් නේ කාලය අනිවාරෙන් උත්තරෙන් වන අවරදු ගානකි පිළිගෙවුම් කාලය ගරනය කර හරි මේ ලාල මයි පිෙවුම් කාලකන ක අපි බලන්නේ හරි ලේසියම් බලන්නත් පුළුවන් ඇරිද ඔය දාගන්න මෙන්න මෙහෙම යටටින් මේකම දැන් තියෙනවනේ වෙනම ආයි දාගන්න මෙහෙම මම මේකවගන්න හරිද පාල් ආයි මේ කලියන්නකු වර්ෂය බින්දුු එක දෙක තුන හතර පා යටටිං ආයිල්ලිය ුද මුදල් පරහ මේට ති ලිය මෙහෙම ඒහා පැත්තිෙන් තව එකක් ලියන්න සමුච්චිත ශුද්ධ මුදල් සමුච්චිතයක්කැ එක සමුචිත ශේකය නන එකතුව සමුච්චිත සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ කටියෙන් ලිවවා ඔහොම අටින් ලියග යතිදැන වර්ශය බිඳු එක දෙක තුන හතර පක් ුද්ද මු